විජේදාස රාජපක්ෂ කියන මතවාදයේ මේ රටේ ජනතාවගේ හෘදේ ශක්තිය මාසන්නයි. තවමත් එක්සත් ජාතික පක්ෂය තුල විජේදාස රාජපක්ෂලා වගේ කෙලින් මිනිස්සු ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය රට පාව දීලා ඕන දෙයක් උනාට කමක් නැහැ කියලා හිතන කණ්ඩායම මුන් එළියට දාන්න පුළුවන්. හැබැයි ඔවුන් බාර ගන්න මේ රටේ දේශප්‍රේමී ජනතාව බලාගෙන ඉන්නවා කියලා ආණ්ඩුව මතක තියාගන්නවා. කොහොමද ඉතින් දැන් ආරක්ෂක ඕන තරම් ඉන්නවා. ඔඩක්කු අල්ලගෙන ඉන්නවා කවුරු හරි වැටෙනකන් කවුරුත්ම. ඉතින් කාගේ ඔඩක්කුට වැටෙනවද කියලා ඉතින් බලාගන්න පුළුවන්. හොරු ආරක්ෂා කරන කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. ඒ තුමා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගන්න. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයා අමාත්‍යාංශයට යන්න වෙයි වගේ. හැබැයි ඊළඟට ඔඩක්කුත් එක්ක කතා කරලා දෙනවද ඊළඟ සාමාජිකත්වයේ ශ්‍රීලංකා බෙදාස් පක්ෂයේ මඩ දෙනවද? මාත් එක්ක ඒ ගැන කිසිම දෙයක් කතා කරලා නැහැ. විජේස රාජපක්ෂ මහත්තයා අද කැබිනට් එකට ආවෙත් නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිළිගන්න ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත වෙලා තියෙනවා. ඉතින් බිලි බාන්න යන මන්ත්‍රීව තමන්ගේ පක්ෂෙන් එලවනෝ වගේ ක්‍රියාමාර්ග තියෙනවා. මේ පක්ෂයයට තියෙනවා එයා ජාතික වීරයෙක් කියලා උස්සනෝ වගේ. පහුගේ ආණ්ඩුව විශාල වශයෙන් දූෂිතයි කියලා නම් කරලා තියෙද්දී ඒ ආණ්ඩුවේ ප්‍රධාන වගකීම් දරූ විශාල පිරිසක් නැවත මේ ආණ්ඩුවෙත් කැබිනට් එකේ ඉන්නවා. ඒ උදාහරණයක් විදිහට චම්පිකරණවක හැම ආණ්ඩුවෙම එයා කැබිනට් ඇමති. එස් බී දිසානායක මහත්තයා හැම ආණ්ඩුවෙම එයා කැබිනට් ඇමති කෙනෙක්. රාජිත සේනාරත්න මහත්තයා හැමදාම ඇමති කෙනෙක්. පරණ හොරුම ඒ ටිකම. විජේදාස රාජපක්ෂ මහත්තයාට විතරක් අදාළ සත්‍යයක් නෙමෙයි මුළු ආණ්ඩුව දිහා බැලුවම ඒක තමයි පේන්නේ. දැන් රටේ විධාන ප්‍රශ්නයක් කරලා දැන් විජේදාස රාජපක්ෂ ගැන මොකක්ද මගේ අදහසක් නැත්නම් කියන්නේ. නෑ. ඒ අපේ පක්ෂ කෙනෙක් නෙමෙයි. මගේ මතේ නීතිඥයෙක් හැටියට කියනවනම් සාභිවල නඩු 650,000ක් සියලුම සිවිල් සහ අපරාධ නඩු ඒ තරම් සංඛ්‍යාවක් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. නීතිපද දෙපාර්තමේන්තුව තව ශක්තිමත් කළා. අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් මේ නඩු විතරක් නෙමෙයි දැන් තව අපරාධ නඩු ගණනාවක් තියෙනවා. සමහරු රිමාන්ඩ් භාරයේ ඉන්නවා මාස ගණන්. එතකොට ඒ අය කියයි අපිට අසාධාරණයක් වුණා කියලා අපේ නඩු අහන්නේ නැතුව. අපි ඕන කෙනෙක් ඕනම පක්ෂයක ඉන්නවනම් ඒ පක්ෂයේ විනයට අන්තර්ගත විය යුතුයි. වක්බං අධිකරණ ඇමතිවරයා මේ රටේ පිළිගත් චරිතයක් බුද්ධිමතෙක් අපේ ස්ථාවරයක් තමයි අධිකරණ ඇමතිවරයා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධූරයේ අනිවාර්යයෙන්ම තවදුරටත් කටයුතු කළ යුතුයි. විජේදාස රාජපක්ෂව බය කරලා නිශ්ශබ්ද කරන්න තමයි මේ වෑයම. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙන්නේ දේශපාලන නායකත්ව පත්‍රයකට අනුව වැඩ කරන අධිකරණයක් කියන එක ඉතාම පැහැදිලි.